ආයු බෝවන් අදාපි සූදානන් වෙන්නේ සිංහල පොතේ දහාට්‍රවෙනි පාඩම සමනෝලකන්ද මුදුනේ අපි ඉර දැක්කා කියන පාඩම සාකච්ඡා කරන්න අයිතින් මේ බාඩමේ සඳහන් වෙනවා. අරුණ කියලා ළමයෙක් ගැනතිමේ අරුණගේ අත්තම් මගගේවල් දයෙන්නේ රත්නපුරේ ඉතිං පොළඹ පාසලකයි ගෙන ගන්න ළමයි පිරිසක් අරුණගේ. යාළුව පිරිසක්ඉතින් මේ අරුණලාගේ අත්තම්බලෑගෙදර ගිය කතා වක්තමයි මේකි සඳහන්වයන්නේ. ඉතින් රත්නපුරේ කියන්නේ ප්‍රධාන නගරයක් ඒකෙ උස්කඳු වැටි සීතද ඇලි සහිත මේ ප්‍රදේශය මැනික් ගරන තැන්ද බහුලව දක්නට, ඉතින් කොළඹ යන්න ඉ සෙල්ලා සමනලකන්ද නැරඹීමට කැඳවාගෙනයාමට අරුණගේ අත්තම්මා තීරණය කළ එයාගේම තීරණයට ඇගේ යෝජනාවට අනුව අරුණගේ බාප්පනඩයට සෑහෙන බස්රතයක් සූදානම් කලා. නඩේ කියන්න පුතේ මේ වන්දනාගමනට යන්න එකතු වෙන කණ්ඩායමට කියන නමක් තමයි නඩය කියල කියන්නේ අත්තම්මා ශ්‍රීපාදය ගැන ළමයින්ට කරුණු කියාදීලා තිබුණේ ඉතිගේයේ නිසා තරුණ වැඩිහිටී කොයිකවුරුත් ඇත්තම්මගේ අන පිළිපැද ගමන්න ආරම්භ කළා පලක් නැතිදේ කතාකිරීම ඇඟට ගුණ නැහැ. කියාත්තම්මා ළමයින්ට කිව්වාය එකඇන්නේ පලක් නැති දේවල් නිකා නිශ්ඵල වචන කතා කරන්න එපා ඒ ඇඟට හොඳ නැහැ කියලා කිව්වා ඒතින් අත්තම්ම අනතුරු අඟවලා තමයි ගේතින් එය නිසා කවුරුත් අනවශ්‍ය දේවල් කතා කරන්න බියවුනම් මේ පාර කපල තියෙන්නේ ගණ කැලෑවක් මැද්දෙන් තාත්තා කීවේය කියැන්නේෙ ගන්න කියන්න පුතේ එක ලොකු කැලෑවක් කියන එක තමයි කියන්නේ ලොකු කැලෑවක් මැද්දෙන් තමයි කපලා තියෙන්න්නේ කෙලා තාත්තා කි්වා. සීත ගගුල්ලපේ පෙනෙන තෙක්මානයේදී සියලු දෙනාටම. සියලු දෙනාටම තද සීතල පවාමත ගුණ සීත ගගුල කියන ගංගුල දැක්කහම මේ ගොල්ලන්ට සී. අර තද සීතලත් තමදක වෙලා හැමෝම, ීත ගගුලෙන් ස්නානය කරලා එකඇන නාලා අදාළ වත් පිළිවෙට ඉදිකටු පාන වෙත ළඟාව්ුව කිරි කෝඩු අය වත් පිළිවෙත් කලෝය කියන්න පුතේ මුලින්ම සිරිපාද වන්දනා කරනකොට කරන්න ඕන වත්පිළිවෙත් තියෙනවා. ඉති ඒවා සිද්ධ කරලා තිබ්බමි රිකෝඩය කිරිකෝඩු අය කියන්නේ සිරිපා කරුණා කරන ලාබාලමාය හැඳින් වෙන්නේ කිරිකෝඩු කියලා. සිරිපා කරුණා කරනවා ශ්‍රීපාදයට යනවා කියන එක අපි එහෙම කියන්න කියන්නේ සිරිපා කරුණා කරනවා කියල තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ ලාබාලායට කියන්නේ කිරිකෝඩු අය කියලා. ළමයි පඩිගනිමින් කන්ද. නැක්්ගාහ ළමයිතින් පඩි ගණන් කරකර කන්ද නැගගලු. වන්දිීන්න යන මේනඩේට මේතුන් සරණේ සරණයි මෙන්න මෙහෙම මේ කිය කිය මරවැ. වන්දනාවේ ගිහිල්ල එන බහිනාය ඉන්නවනේ ඒගොල්ලො මේ අරුණලාගෙන අඩේ කට්ටියට ආශිර්වාද කලායිතිං ඒකල්ලෝ ආශිර්වාද කර හම දැන් අනිත් අයත් මොකක් හරිපතිචාරයක් දක්කන්න ඕන අනේ. ඇයිට පස්සේතින් මේ ගොල්ලොත් කිව්වා පැඳලබාහින මේනඩේට මේ තුන් සරනේ සරෙනයි. න්න ඒගොල්ලොත් ඒ විදිහට ප්‍රතිචාර දැක්කුවා සීතලට උනුහුම් වීමට කියලා ගෙදරින් ගෙනාපු අග්ගලා ටිකාත්තම්මා නඩේ හැමූටම වෙදා දුන්නාය මේ මේ සීතකංගුලෙන්නාලා මේ ඉහලට ඉහලට යනකොට උෂ්නත්වේ අඩුවයිනිපුතේ ගැන ීතල වැඩි ඉතින් මේ හින්දා අත්තම ගෙදනින් අග්ගල හදාගෙන ඇවිල්ලා හැමෝටම සීතල ඇරෙන්න්න අග්ගල කන්න දුන්න. උඩ මළුවට ළඟා වැද්ද ඇසනු ගන්ටාර ශබ්දයට සියලු දෙනාම සාධකාර දුන්නඔන්න ැහැ මෝම සාධකාර දුන්නා. ගන්ටාර නාදේද නාදට. උඩ මළුවේදී බෞද්ධෝ දෙදන සහ නලල. බිම තබා සිරිපතුල නමස්කාර කළෝය බුදුරජාණන් වහන්සේගේ පාද ලාංචනයහි තියෙනවා කියලා අපි කලින් බුද්ධහගප පාඩමටත් කිව්වල එනේද. ඉතින් එන්න ඉති හැමෝම බුගා උද්‍යයෝමකද කරේ දෙදදන්න ැනේ දනහිස් දෙක නලල් බිම තියලා සිරිපතුල, නමස්කාර කලා අනෙක්ෂියලු දෙනාම භක්තිමත්ව තම තමන්ගේ ආගම් සෙහික ලොය කියන්න පොතේ. එතකොට මේ බුද්ධාගමේ බෞද්ධයෝ විතරක් නෙමෙයි වෙනත් ආගමික මේ ආගම්වල අයත් ශ්‍රීපාදය වන්දනා කරනවා. ඉතිං. නැවත්ත මෙවැනි ගමනක්යාමට සියලු දෙනාම ප්‍රාර්ථනා කළො ඉතින් හැමූම මේ ගමන බෝම සන්තෝසයෙන් භක්තිමත්ත බැතියෙන් ගමන් කලා කටයුතු කලා ඉතින් හැමෝම කල්පනා කරා අපහ ප්‍රාර්ථනා කරා මේ වගේ ගමනක් යන්න ලැබෙන්න කියලා. උදේ පාන්දරම ඉර සේවාව නැරඹූ නිසාදෝ කාගේත් මුහුණු ඉර එලියෙන් ප්‍රබෝධමත්තී තිබිණි. එකම පාසලේ අසල් වැසිහලුවන් එකට එකතුවී මේ ගමන ගැන කාටත් සතුට සිත ඉතින් උන්න හැමෝම නැකිටලා ඉරසේවය නරඹලා තිංවීගොල් අන්ගේ මුහුණුත් හරි එලියෙන් ප්‍රබෝධ මත්වෙලා තිබුණ. කඳු මුදුනේදී අඩයේ සියලු දෙනාම නිදහසේ අවට සිරි නැනඹූ හැමූම මොකද කරේ. අවට සිරිින් ඇරැඹූවා අහසේ වලා කුලු පවා වෙනදාට වඩා ළඟයැයි. රාදා කිව්වා ඉතින් දැ මේ ගොල උඩට ගිහිල්ලා තියෙනෙහිද මේ ගොලන්ට දැනුනා අහසේ වලා කුලුත් ලංවෙලා කියලා. අත්තම්මාකයා දුන් කවී කතා ජන ප්‍රවාද ළමයින්ට මතක්තිිය. ඒ කැන අත්තම්ම කියල දුන්නනෙවෙ ශ්‍රීපාදස්ථානය ගැන කලින්න්නේද. දැන් අපි ඉන්න හුඟා කියහලින් පහළ ලස්සනට පෙනෙනවා. උඩ සිට පහල බැලූ බ්‍රයින් ප්‍රීතියෙන් හඬ නැගීය. ප්‍රමාණයෙන් කුඩාවට පෙනෙන ගහ කොල දෙස බලා ළමයි පුදුම ඔහු ඉතින් මේ කට්ටිය උඩඉඳං. පාල බැලූහාම ගස්වැල් පුංචියට පේනවයිතින් මේවා බලල ළමයි හරි පුදුම වනාානේද. මේ ගමනින් සතුටූ රාදාගේ මව සහපයා ලබන පාසල් නිවාඩුවේදී, යාපනයේ පිහිටි මිත්තනියගේ ගෙදරයාමට සියලු දෙනාටම ආරාධනා කළෝහය. කවුරුත්තිතා සතුටින්නේ ආරාධනය පිළිගත් ඉතින් මෙන්න මේ පාඩ මේ දැන් ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න සිරිපාකරුණා කරන්න නඩයක් එක ගිය කතන්දරයක් තමයි තිබනේ ඉතින් මේ පාඩම ආයෝගොල්ලොත් කියවලා මේක තියන අවබෝධය ප්‍රශ්න ටිකටයි ක්‍රියාකාරකම් ටිකයි හොඳින්. අවබෝධේපතට ලියලා කරන්න හෙනං හැම දෙනාටම සුබ දවසක්